පැහතුන් හන්ස ටර්දේශනාලගේ මට තේරුුණින් හැතිකට අරහත් ිෂට්‍රමිය ආවිෂ තියෙනවනන් නැවර්ස්ට මනුස් ්‍රේෂස්පටයෙන් උප දනවා කියලා කිව්වා වගේ මටටේරුම් එහෙම වෙනවනං නැවට මනු මවුට එෙනවට ඒ අරහතු අ යුගමජවරක් කිරීම සඳහාතියෙනටයි ෑනනෑ අරහතුන් වහන්සේ නහි ජාතු ගබ්බ සෙයම් පුනරේ තීටී බුදුහාමුදුක අයමන්ටිමාජාති නත්ටිඩාන උනක් බවු. දැන් ආයි ඉපතුනොත් දුක්වි ඳන්න වෙනවට නැද්ද. දු අ පරිමුච්චටි දුක්කස්මාත අදාමි කියනක දුකෙන් සදහටම සාමුලින්ම කෙලවර කලා කියනිකයි එතකොට මේ අරහන්ත භාර්ගය අවසන් කල්ලා අරහන්ත පලේත පත් වූ පුද්ගලයාගේ මනෝමයකාය තුළ නැවත උපදින්නට හේතුවන අනුසය එමනනම් කර්ම පීජ ශේෂයක්වත් නෑ. ඉතිං කොහොමට නහි ජාතු ග්බසයම් පුනරේ තිීටීගේ මිසක් අයි ගබ්බසේයන් වෙන්න බෑනෙ දරු ගැබකට යන්න නම් කර්ම පීජත් තියෙන්දුවන. කර්ම පීජය න්නන් එක්ක පුං්ඥාපි සංකාර කල්ලා අර. අනුසේයෙන් නොනෙ අ ඥාපි සංකාර කල අනුසේතුරෙන් ඕනෑ එකොදයන වටලා අනුසේතියෙන් ඕට. ඔය තුනෙම් මිසක් නැවත උපටන්න බෑ අරාතුන් වහන්සේ ං්ඥාිංකාර කරන්නෙ නෑ ්ඥාපි සංකාරන්නෙත් නෑ. අනි ජාපි සංකාර කරන්නෙත් නෑ. ඒත් තුනෙෙන්ම මිී නිදහස්සූ අරාතුන් වහන්සේ තුළ. අලුසේ උපදිින්නෙත් නෑ කියීනම් පුරාණන් නවන්න අති සම්බාග විරත්්‍ය චිටේ ආයටිගේ බාස්මික් දැන් පහන උබ උපමාකින්වා දැන් අලුෙන් ටෙල්දාන්නෙත් නෑ තිරලාාන්නෙත් නෑ පාන දැල්වෙන්නෙත් නෑ පැටිපහන තියෙනවා නමුත් පාන දැල්වෙන්න ටගේ අලුටෙන් ෙල්දාන්නෙ නෑ අලුතෙන් තිර දාන්නෙත් නෑගේ තමා. අර කාමරාග පටික රූපරාග රූපාග ම අනුද දච්ාවිද්‍යා ඔක්කොම වර ආයි අරාතුන් වහන්ේ ඉප දෙන්න බෑ. කවරහරරිකිව වනන් හම අරහතුන් වහන්සේ ආහිපදනග එක වැරදි.